මෙෙරට කෘෂ රසායන පොහර ආනාෑන කිරීම තහනම් කරමින් දෙදහස් විසයකවරේ අපප්‍රේල් මාසයේ විසිහාය වැනිදා ගැසත් නිවදනයක් නිකුත් කරු ලැබවා. එඒ අනුව කාබි පොහර භාවිතය දිරිගැන්ීම රජයේ ප්‍රතිවත්්‍යය වන බවයි එම ගැත් නිේදනය සඳන් වන. කිසේ වෙත් රජ විසින් ගණු ලබූ මෙම තීරණ හතුවෙන් ොවි ප්‍රජාවතුළල දැඩි නොන්සන්තාවයක් ඇති වූ අතර. දිවයිනේ ප්‍රදේශ ගන්නාවකම රසායිනක පහොර ලබා දෙනලෙස විරෝධතා පැවැත්වනා. න් පසුබමක් තුල ෘෂිරසායන පොහර ආනාෑයනය කිීමේ තහනම අදදිනේ සිට ඉවත් රීමට ඊයේ තීරණය කළ බවයි, කෘෂිකර්ම අමාතය මහිදානන්ද අලුත්ගමගේ මතා සඳහන් කළේ. එයනුව පෞද්ගලිකාංශයට, රසායනක පොහො ආනායනයකර වෙලඳ පොලට නිකුත් කිරීම අස්ථාව උදා වනු ඇති. එත් රිත ෘිකකාමාන්තයක් සඳහ වන රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොැති ව සහන් කරමින් අමාත්‍යවරයා පැවසුවේ. රජයේ පොහොර සහනාධාරය බීජ වී සඳහා සහතිකමිලි තාක්ෂණය වවෙළතුපොලයයානාදී සරුදේ ලබා දෙනුල බන්නේ රිත ෘජිකර්මාන්තය සඳහහා පමණක් වන බවයි. අපි ඒ තේන්දු කර අපි අප්‍රේල් මාසේ විසියහැවැනි ගැසත් කරන ලද ගැසත් පත්‍රය අද දිනසිරයි වත්කරගන්න. ඒයා අනවා අද දිනසිට රසායනක පොහර පලිබෝධ නාශක සහ දිලීරනාශක. ආය කිරීම සදහවස්ථාව ලැබෙන පෞද්ගලිකන්ේයට රසායනක පො ආාය කර වෙලඳපොල විිකුණන්ට අවස්ථාව ලැබෙන රජයේ ප්‍රතිපත්තියේ එයා කරෙන්ම තියෙනවා රජයේ ප්‍රතිපත්තිය හරිත කුෂිකර්මාන්තය. රජයේ පොහොර සහනාධාරය ඒවගේ අවශ්‍ය බීජ ලබාදීම එවගේ වී සදහා සහතික මිලක් ලබාදීම තාක්ෂණය ඒ සඳහා වෙලඳපොල එසි අල්ල ලබා දෙන්නේ හරිතකුෂිකර්මාන්තියට ඒනිසා රජ ඒ හරිත කෘෂිකර්මාන්තයේ සඳහා සහදාාර ඇතුළ සියලුදේ ලබා දෙෙන්ද රජය කටුතු කනවා රසායනික පුහර විවෘත පෙළඳපොලි අවශ්‍ය පරදි ලබාගන්න අවස්ථාව ලැබිල තියෙනවා. මේ පිළිබඳ අද දවසේ ගැසැ්පත්ත්‍ර අපි නිකුත් කරන්නටයුතු කරෙන නවා ඒ අනුව අපිමි ඉදිරියටත් මේ වැඩසට හන අපි දිගටම ප්‍රියාත්ම කර බව සඳහන් කරන්න කැම්. මෙවැනි වැදකත්වත් නැරමීම සඳහා ශ්‍රතා TV නිස් YouTubeු චනලයේ සබස්ටයි් කර සේනුව සලකුණු වන්න.